අපි තමුන්නාන්සලා ලොකු හෙළිදරව්වක් කරන්න යන්නේ රටේ තුන්වන පුරවැසියා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සලා ඉදිරියේ සාක්ෂි අපි ගෙනහැර දක්වන්නයි යන්නේ. නොවැම්බර් 14 වෙනිදා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත උඩු බව විපක්ෂයේ අය සඳහන් කරනවා. එහෙම වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. දැන් එහෙමනම් මේක ඇත්ත නැත්ත දැනගන්න පාර්ලිමේන්තුව විසින්ම එදා සජීවීව විකාශනය කරපු වීඩියෝ පටේ අපි දැන් පොඩ්ඩක් බලමු. මොකද කියන්නේ? කථානායකතුමා 14 වෙනිදා කියන්නේ මොකද්ද? මම හඬ අනුව ඡන්දේ ගන්නවා. ඒ අනුව දැනටපත් වී ඇති ආණ්ඩුවට බෞතරයක් නොමැති බව ප්‍රකාශ කරනවා. There is no majority for that. තමුනාසලට ඇහුණා එහෙම එක. විශ්වාසභංග යෝජනාව සම්මත වුණු දවසේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී මම දැක්කා කථානායකතුමා විශ්වාසභංග යෝජනාව සම්මත වුණා කියලා කොයි වෙලාවෙවත් කියන්නේ නැහැ. කියන්නේ ආණ්ඩුවට බහුතරයක් නැහැ කියලා. ආණ්ඩුවට බහුතරයක් නැත්තා ඒක සුළුතර ආණ්ඩුවක් කියලා පැවතගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. ආණ්ඩුව විසිර යන්නේ විශ්වාසභංග යෝජනාව සම්මත වුණොත්. ඒ නිසා මම පහෝදා උදේම පාර්ලිමේන්තුවේ හැන්සා ඩාන්සෙට ගිහිල්ලා ඒ අයගෙන් ඉල්ලා ගත්තා හැන්සා දෙකේ නොනිල පිටපත. පහෝදා හදාගත්ත නොනිල පිටපත තමයි මේ තියෙන අන් එඩිටඩ් කියලා ගහලා තියෙනවා. ඒකේ මොකද්ද කියන්නේ? අර වචන ටික ඒ විදිහටම ටයිප් කරලා තියෙනවා. මම අවසන් වතාවට කියනවා මේ ඡන්දය හඬ අනුව ගන්නවා. ඒ අනුව දැනටපත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for that. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ 21 වෙනිදාද නැත්නම් හෙටද? එතම උනාසට ඇවුන ඔය කතන්ද. මම ඉතින් කරුණාරත්න ජයසූරිය මැතිතුමාට විරුද්ධ මිනිහනේ. මට අවාසියාකරණ ආබාධා කියමු. මට ඇහෙන්නේ එතුමට අවාසි වෙන විදිහටමයි කියමු. දැන් තමුන්නාන්සලටත් ඇහුණානේ. තමුන්නාන්සලට ඇහුණද විශ්වාසභංග යෝජනාව සම්මත වුණා කියනෝ. දැන් අපි බලමු එහෙනම් නිල හැන්සාඩ් වාර්තාව 23 වෙනිදා නිකුත් වුණා. පසුගිය 23 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ නිල පිටපත අරක අසංශෝධිත පිටපත නැත්තම් unedited version. මේක අන්තර්ජාලයෙන් බාගත්තේ අපිට මේ දක්වා දුන්නේ නැහැ නිල පිටපත. සාමාන්‍ය වෙන්දනා අපේ ගෙදරට එවනවා. මේකේ තියෙන මේක කූටලීකනක් වෙන නිසාද මන්ද ඉන්නේ නැහැ. මේකේ මොකද කියන්නේ? ඒ අනුව දැනටපත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for them. The motion is carried. එක පැත්තකින් there is no majority for that. For that කිව්වොත් විශ්වාසභංගයට බහුතරය නැහැ කියලා ඒ කථානායකතුමා ප්‍රකාශ කළා දෙන්නේ. තවුනාසරට ඒක ඇහුණා. That එක for them කරලා ඒ අයට බහුතරය නැහැ කියලා සම්පූර්ණයෙන් වෙනත් යන අර්ථයක් බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන තව අලුතෙන් වාක්‍යයක් එකතු කරලා තියෙනවා the motion is carry. ඒක සිංහල අර්ථය වන්නේ යෝජනාව සම්මත විය. මම තමුන්නාසලා ඉතාල වාක්‍යය මහනවා. මම විතරක් නෙවෙයි සමස්ත රටම සජීවීව නරඹපු වීඩියෝ පටය මම පෙන්නුවා. තමුන්නාසලාගේ සියලුම රූපවාහිනී නාලිකාවල ඔය වීඩියෝ පටය එදා රෑ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. මාව අවිශ්වාස නම් තමුන්නාසලා ඒ නාලිකාව ප්‍රවෘත්ති ආපහු YouTube හරි වෙනත් අන්තර්ජාල මෙවලමක් හරි භාවිතා කරලා හොයලා බලන්න. The motion is carried කියන වාක්‍යයක් ඒකේ නැහැ. ඒ නිසා කථානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ වාසි වෙන්න කටයුතු කළා තියෙනවා. නොවුණු දෙයක් හැන්සාඩ් වාර්තාවට එකතු කළා තියෙනවා. ඉතින් දැන් මේක මට ඇහෙන්නේ නැත්තම්. තමුන්නාන්සලට ඇහෙන්නේ නැත්තම්.
මේක මේ ඇහෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරයි නං. මේක නේ සීතාම්බර සළුව වගේ එකක්. The motion is carried කියන එක සීතාම්බර සළුව වගේ. ඇයි? මේක සජීවී විකාශනයේ බලපු රාත්‍රී ප්‍රවෘත්ති රූපවාහිනියෙන් බලපු කිසිවෙක් දැක්කේ නැහැ, ඇහුනේ නැහැ. හැබැයි කරුජය සූර්ය මහත්තයාට ඇහිලා තියෙනවා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇහිලා තියෙනවා. සීතාම්බර සළුව වගේ නෙවෙයිද? ඉතින් මේක ඉතාම පැහැදිලිව කරුණාරත්න ජයසූරිය මැතිතුමා තමන්ගේ පක්ෂයට වාසියක් ලබා දීමට කූටලේඛනයක් හදලා තියෙනවා. අපේ දණ්ඩ නීති සංග්‍රහය අනුව කූටලේඛන සකස් කිරීම වසර 3ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක්. ඒ විතරක් නෙවෙයි, ඒ රටේ ආණ්ඩුවක් ගෙදර යවනවද නැද්ද කියලා තීරණය කිරීම සඳහා තුන්වෙනි පුරවැසිය හැදුවම බරපතල භාවය හරිම වැඩි. ඒ වගේම තමන්ගේ තනතුර යම් පිරිසකට අයුතු වාසියක් ලබා දීමට භාවිතා කිරීම අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අවුරුදු 10ක සිරදඬුවමක් ලබා දිය හැකි වරදක්. කරුණාරත්න ජයසූරිය මැතිතුමනි, කුඹලාව කෑවානම් විඳවාපම් බලලෝ කිව්වලු. හෙට දිනේදී අපේ පක්ෂ නියෝජිතයන් වංචා විමර්ශන කාර්යංශයට කතානායකවරයා හදුක් මේ පූට ලේඛනය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.